ශ්‍රී ලංකා ඒකාණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ තිබුණු පළවෙනි සිව්දින තරඟ දෙකම අවසන් වුණේ ජයපරාජයෙන් තොරව. කොහොමුණත් තරඟ දෙකේම වැඩි වාසි ලැබුණ ශ්‍රී ලංකාවට කණ්ඩායම් දෙක අතර තිබුණු තුන්වෙනි සහ තීරණාත්මක අවසාන තරඟයේ ඉනිමකින් සහ ලකුණු 38කින් දිනන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම එක්ක තරගාවලිය ජයග්‍රහණය ලබා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණේ බංගලියෝ ගෙදර දීම පරාද කරලා. මේ තරගයේ කාසිවාසය දිනපු බංග්ලාදේශයේ පළමුවෙන් පන්දුවට පාර දෙන්න තීරණය කළා. හැබැයි ඒ තීරණයට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගෙන් සාධාරණයක් වුණේ නැහැ. බංගලියන්ගේ ඉනිම ලකුණු 167කට අවසාන වෙද්දී ඒක අර්ධ ශතකයක්වත් ලබා ගන්න බංගලි ප්‍රතිකරුව සමත් වුණේ නැහැ. පන්දු යෙමේදී ඉෂාන් ජයසූරියත්, මාලින්ද පුෂ්පකුමාරත්, ප්‍රභාත් ජයසූරියත් අතරේ කඩලු තුන ගානේ බෙදලා ගියා. ශ්‍රී ලංකා පළවෙනි ඉනිමට ලකුණු 312ක් ලබා ගන්න ශ්‍රී ලංකා ප්‍රතිකරුව සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම මේ වගේ ලොකු ලකුණු ප්‍රමාණයකට අරගෙන ගියේ ආරම්භක ප්‍රතිකරුව ඉෂාන් ජයසූරිය ලබාගත් ලකුණු 142ත් එක්ක. ෂයාන්ට හොඳ සහයක් දුන්නු සම් වශාන් ලකුණු 60ක් ලබා ගත්තේ 4 පහර 8 6 පහරකුත් එක්ක. ලකුණු 145ක් පිටිපස්සෙන් ඉඳන් දෙවෙනි ඉනිම ආරම්භ කරපු බංගලියන්ට දෙවෙනි ඉනිමේ ශ්‍රී ලංකා පන්දු යවන්න එක්ක ලේසි වුණේ නැහැ. බංගලි දෙවෙනි ඉනිම ලකුණු 107කට සීමා කරපු ශ්‍රී ලංකා පන්දු යවන්න දෙවෙනි ඉනිමේ බංගලි ප්‍රතිකරුවන්ට ලකුණු 30 සීමාවට එන්න අවස්ථාවක් දුන්නේ නැහැ. දෙවෙනි ඉනිමත් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ පාලනයට යටත් වෙද්දී මාලින්ද පුෂ්පකුමාර කඩලු 6ක් දවා ගනිද්දී ඉතුරු කඩලු 4 ෂයාන් සහ ප්‍රභාත් ජයසූරියලා දෙන්නා දෙකකින් බෙදාගත්තා. මේ තරගයේ බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකෙක් වන මුස්තෆි රහමාන් කැඳවලා තිබුණත් ශ්‍රී ලංකා ප්‍රතිකරුව රහමාන්ගේ පන්දු වාරයකට ලකුණු 4 ගානේ ගන්නත් සමත් වුණා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම කිව්ව subscribe කරන්නත්, cricket twitter කමිටු ඔබේ යහළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.